අනිවාරෙන් අපේ ලංකාවේ නම වාහනයක් හොයාගන්න බැරි වුණාද? එහෙනම් යන්නකෝ dasatamaka.lk එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. දේශීය වගාව බිලියන 3.2ක් පමණ වෙනවා. ඒකත් තියෙන වැරදි දක්ත උතුරු කරේ හැදෙන අලුත් පොල් වගාව, දකුණු පොල් ත්‍රිකෝණයේ හැදෙන පොල් වගාව නිවාස්වල මේ අවුරුදු ගාණක් වගා වැඩි කරපු ඒ වගේ කිසිම දත්ත නැහැ. අපි විශ්වාස කරනවා ඒ පොල් ප්‍රමාණය ඊට වඩා වැඩි කියන එක. මේ පොල් ප්‍රමාණය ලංකාවේ පාරිභෝජනයට ලංකා ස්වයං පෝෂිත කරන්න හොඳටම ඇති. මොකද අපි ඒක ඔප්පු කරා. අපි දන්නවා ලංකාවේ කොවිඩ් සමයේ කොවිඩ් බීසන් අපේ සමයේ ලංකාවට පොල් තෙල් ආනයන තෙල් වර්ග කිසිම දෙයක් ආනයනය කරේ නැහැ අපේ ආර්ථික ප්‍රශ්න හින්දා. නමුත් අපේ රටේ පාරිභෝජනයේ ස්වයං පෝෂිතත් කරලා වැඩි ප්‍රමාණයක් අපි අපනයනය කරලා අපනයන ලාභත් අපි රටට ගත්තා. එහෙනම් මේ රටේ මේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය වෙලාවේ සිස්ටම් චේන්ජ් එක කරන්න ආපු ජනාධිපතිතුමාට එතුමාගේ ගමන කරන්න බැරි වෙලා තියෙන්නේ, යන්න බැරි වෙලා තියෙන්නේ මේ දූෂිත නිලධාරීන් මේ ආයතනවල ඉන්නකම්. මේ දූෂිත නිලධාරීන් මේ ආයතනවල ඉන්නකම් මේ රට ඉදිරියට ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ අවශ්‍යතාවයේ තියෙන්නේ දූ රටේ කැළඹීමක් ඇති කරලා, රටේ ප්‍රශ්න ඇති කරලා ඔවුන්ගේ දූෂණය ඉදිරියට ගෙනියන්න. පොල්වත්තක තියෙන සාධාන වැයත් එක්ක බලපුවාම පොල් ගෙඩියක් රුපියල් 125කට 120ත් 125ත් අතර දෙන එකෙන් පොල්වත්තට රුපියල් 100ක විතර ආදායමක් තියෙනවා. සතොසට රුපියල් 15ක විතර ලාභයකුත් ගන්න පුළුවන්. ඒ කියන්නේ විකිණීමේ ප්‍රයත්නය හින්දා. එතකොට ට්‍රාන්ස්පෝර්ට් එකට ඉතුරු රුපියල් 10ක් දැම්මොත් රුපියල් 120ත් 25ත් අතර ඉතාමත් පොල්වත්තට ලාභයක් එක්ක මේ පොල් ටික විකුණන්න පුළුවන්. එතකොට පාරිභෝගිකයාට රුපියල් 120ක් 125ක් කියන මුදල දැරිය හැකි මුදලක් කියලා අපි විශ්වාස කරනවා. අනිවාර්යෙන් ලංකාවේ තියෙන පළදාව දේශීය පරිභෝජනයට හොඳටම ඇති. මේක දේශීය පරිභෝජනය කරන්න පොල් ගෙඩි වශයෙන් ගෘහණියට අවශ්‍ය පොල් ගෙඩිය අවශ්‍ය ප්‍රමාණයත්, ගෘහණියට අවශ්‍ය පොල් තෙල් ස්වභාවික පොල් තෙල් ටික ලබා ගන්න අවස්ථාවටත් අපිට හොඳටම ඇති. තව අතිරිත්තයක් ඉතුරු වෙනවා. පොල් බිලියන එකට වගේ ප්‍රමාණයක් ඉතුරු වෙනවා අපනයන භෝග සඳහා. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ගෘහණියට අවශ්‍ය පොල් ගෙඩියත්, ගෘහණියට අවශ්‍ය පොල් තෙල් ටික නිෂ්පාදනය කරන්න තියෙන පොල් ගෙඩියත් වැඩි ප්‍රමාණයක් අපනයනය කරනවා මේ බහුජාතික සමාගම් හරහා. බහුජාතික සමාගම් පොල් සංවර්ධන අධිකාරියේ නියාමනය කරන තියෙන නිලධාරීන් ටිකත් එක්ක එකතු වෙලා ඒ වෙන්දේසිය තියෙන පොල් ටික ඔක්කොම උන් දැහැගෙන අද කන්න බත් වේලට තියෙන මේ අමු පොල් ගෙඩියත් උන් අපනයනය කරනවා. පොල් කිරි සහ පොල් කිරි පිටි හදලා. එතකොට ඒකෙන් වෙන්නේ අද මේ ස්වභාවික පොල් ගෙඩියක් මිරිකලා කිරි ටිකක් දාගෙන ස්වභාවික ආහාරයක් ගන්න තියෙන දේ, පොල් සම්බෝලයක් බත් ටිකක් එක කන්න තියෙන දේ, ඒකත් නැමුණා පොල් ටිකක් ගහලා ලුණු ටිකක් ඉහලා කන්න තියෙන දේ, මේ අපේ ජනතාවගේ උපන් අයිතිය අහිමි කරන කටයුත්තක් තමයි මේ පොල් සංවර්ධන අධිකාරිය කරන්නේ. පාලනයකින් තොර අපනයනකරුවන්ට අපනයන කරන්න දීලා.